වහන්සේලා දැන් මේ ගෙනියන ලියුමත් එක්කම නැවතවතාවක් විමර්ශන උඩට ඇදීමක් සිද්ධ කරන්න. ඒ සඳහා මේ රජයේ පූර්ණ දායකත්වය ලබයි දෙයි කියලා ඔබ වහන්සේලාට විශ්වාසයක් තියෙනවද දැන් තියෙන තත්ත්වෙත් එක්ක? ඔව්, අනු කුමාර ජනායක දැන් ඉන්න වර්තමාන ජනාධිපති වෙන්න ඉස්සර වෙලත් ඊට පස්සෙත් මම දන්නේ කාර්ණුන් වහන්සේ මුණ ගැහුණ වෙලාවේ බොහොම සාතිකයක් දීලා තියෙනවා ඒ විමර්ශන හරි ආකාරව සිද්ධ කරනවායි කියලා. ඉතින් අපිට විශ්වාසය ඒ වැඩේ ඒ විදිහට සිද්ධ වෙයි කියලා. ඔබ වහන්සේලා මේ දැන් වෙළුම් ටික නැවතවතාවක් ජනගත කරන්න කියනවා. ඔව්. දැන් මේ ජනගත කරන්න කියපු වෙළුම් ටික අතුරුදහන් වෙලා කියලාත් මාධ්‍ය වාර්තා පැළලා තිබුණා. මේක ගැන මොකද කියන්නේ? ඔව්, මම හිතන්නේ අතුරුදහන් වෙලා තියෙනවායි කියලා අපිට දැනගන්නේ අර රනිල් වික්‍රමසිංහ ඉන්න කාලේ පත් කළා මොනවාද channel 4 සම්බන්ධව විමර්ශනයක් කරන්න කියලා කණ්ඩායම. දැන් ඒ වාර්තාව නෑයි කියන කතාවක් තමයි අපිට ඇහෙන්නේ. සහ කටුත්තර තිබ්බ වෙළුම් ටිකක් නෑයි කියලා ආරංචියක් තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා දැන් ඒ ස්ථානයේ බාරව ඉන්නේ මං හිතන්නේ රවි සෙනවිරත්න හිටපු DIG. ඉතින් අපි විශ්වාසයි එතුමා මේ සම්බන්ධව කටයුතු කරලා ඒ නැති වෙලයි කියන වෙළුම් ටික ඉදිරියට ගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා ඒක ගැන. දැන් ඒකම දැන් ඔබ වහන්සේලාගේ මේ විමර්ශන තත්ත්වයේ ගෙන යාම සඳහා රවි සෙනවිරත්න මහත්තයා ඔබ වහන්සේ තනන් කළා වගේ එතුමා මේ සිද්ධිය සම්බන්ධයෙන් හොඳ ආකාරව දන්නවා. පසුගියදා විශේෂ ප්‍රකාශ කළ තිබුණ සානි අභිෂේකර මැතිතුමා මොකද හිතන්නේ දැන් එතුමලා මේ පරීක්ෂණ නැවත වතාවක් උඩට අරගෙන මේකේ විධිමත්ම පරීක්ෂණයක් කරන්න එතුමාට ශක්තිය තිබෙනවා කියලා හිතනවා. මොකද අපි විශ්වාස කරනවා එතුමලා නවත්තපු තැනින් මේක වෙනින් පැත්තකට ගියා. ඒක හොඳටම පැහැදිලි. මොකද ඒ යාලව අයින් කරලා වෙනම කණ්ඩායමක් දාලා තමයි මේ විමර්ශනය කරන්න පටන් ගත්තේ. එතකොට අපි දන්නවා එයාලා ඒ කරාගෙන ආපු විමර්ශන නවත්තපු තැනින් පටන් ගැනීම ඉතා වැදගත් කියලා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ අය දැනුවත්කම තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කණ්ඩායම ඒ විමර්ශන ටික ඒ නවත්තපු තැන ඉඳන් ඉස්සරහට රැගෙන යයි කියලා. ඒක අපේ විශ්වාසයක් තියෙනවා. නැවත ජනාධිපති කොමිසම පත් කරන්න වෙයිද? අවශ්‍යතාවයක් තිබ්බොත් පත් කරයි. මම අපි විශ්වාස කරනවා එහෙම දෙයක් කරන්න කියලා. මොකද පූර්ණ බලතල එක්ක ඒකයි අපි ඉල්ලන්නේ, පූර්ණ බලතලත් එක්ක. මොකද දැන් ගිය සැරේ වුණේ ඒ අය නිර්දේශ කරනවා. එතකොට ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙනින් කණ්ඩායමකට. එතකොට ඒවා යට ගහනවා. මම හිතන්නේ දැන් අපි ඉල්ලන්නේ පූර්ණ බලතල එක්ක තියෙන විමර්ශන කණ්ඩායමක් පිටවන්න. ඒකට සහයෝගය ගන්න තියෙන හැම තැනින්ම ගන්න, අවශ්‍ය නම් විදේශයෙන් ලබා ගන්න කියන යෝජනාවත් අපි කරලා තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න සූදානම් කරන්න ජාත්‍යන්තරයේ ඒ උදව්ව ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. මොකද මේක ජාත්‍යන්තරයටත් සම්බන්ධ තැන් ඇති කියලා අපිට හැඟෙනවා. මොකද මේක අපිට දැනුම් දුන්නේ ඉන්දියාවෙන්නේ. එතකොට ඒ පැත්තෙත් විමර්ශනයක් සිද්ධ වෙන්න එපා නේ. ඒ කියන්නේ අපිට ජාත්‍යන්තරයේ සහයෝගය අත්‍යවශ්‍ය වෙයි කියලා අපි හිතනවා. ඒ කියන්නේ ජනාධිපති පූර්ණ විමර්ශන කොමිසමක් කියන්නේ ඒකට අධිකරණ වලියක් ලැබෙන විදිහටද? එහෙම තමයි අපි විශ්වාස කරන්නේ. එහෙම දෙයක් ගන්න. ඒ කියන්නේ ඒක සිද්ධවන්න නම් වෙන්නේ මම හිතන්නේ පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ. ඉතින් අපි විශ්වාස කරනවා ඒ කටයුත්තේ මූලික කටයුතු සිද්ධ වෙයි කියලා දැන්. එතකොට පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදනත් එක්ක එම කමිටුවක් පත් කරාගනේ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ කියන්නේ වෙනම එතකොට ආපහු නැවතතක් නඩු කටයුතු මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. නෑ, මං හිතන්නේ නඩු කටයුතු නවත්තපු තැන් වලින් ඉඳන් ඉස්සරහට යන්න තියෙන විමර්ශන ගණනාවක් තියෙනවා. අපි ඒක දන්නවා. මම හිතන්නේ ඒක රවි සෙන්රත්න සහ ශානි අබේසේකරත් බොහොම පැහැදිලිවම කියලා තියෙනවා මේ ගැන. ඉතින් අපි විශ්වාස කරනවා ඒ පැත්තෙන් ඒ විමර්ශන ඉදිරිපත් කරලා ඒ සාක්ෂි ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය කරන වැඩ කටයුතු සිද්ධ වෙලා මේකේ අපි බලාපොරොත්තු වන ඒ යුක්තිය අපිට ඉෂ්ට කරගන්න හැකියාවක් තියෙයි කියලා.